යන්තං අපොච්චිම්ම අකිත්තයිනෝ අඤ්ඤන්තං පුච්ඡාම තදිංග බ්‍රෝහි එතාවතක් ගන්නු වදන්ති හේතේ යක්කස්ස සුද්ධින් ඉද පණ්ඩිතාසේ උදාහු අඤ්ඤම්පි වදන්ති එත්තෝ ඇසු ඇසු හැම පැනයට ලැබුණා පිළිතුරු අපහට අසා සිටිමු අනෙක් දෙයක් පහදා දෙනු මැනවි එයද ලොවේ ඇතැම් නුවනැත්තෝ අරූපි සමවත පිළිගෙන ඉතා උතුම් පිරිසිදු වූ දෙයක් ලෙසින් සලකතියය එයින් බැහැර පිරිසිදු වෙනත් සමවතක් තිබේද එත්තාවතක් ගම්හි වදන්ති හේකේ යක්කස්ස සුද්ධින් ඉද පණ්ඩිතාසේ තේ සංපනේකේ සමයං වදන්ති අනුපාදිසේසේ කුසලවදාන ලොවේ ඇතැම් නුවනැත්තෝ ඉතා උතුම් පිරිසිදුයයි මේ අරූපී සමවත ගැන සලකත් ඒ ලෙසම සිතා ඇතැමෙක් ඒ පිරිස අතර කෙලෙස් රහිත වූ දහමේ අපිහපන්නු යයි සිතමින් පවසති උච්චේද මතය ඒතේචඥත්වා උපනිස්සිතානි ඥත්වාමුණි නිස්සයේසෝ විමන්සි ඥත්වා විමුත්තෝන විවාදමේති භවාභවායන සමේති ධීරෝති මෙවැනිවාද හඳුනාගෙන එවැනි මතයකට නොවැටි නුවනින් යුතුවම විමසා දැක ඇල්මේ සැබෑම තතු කිසිම මතයකට නොපැමිණ සියලු දෙයින් නිදහස් වුන ධීර වීර මුනිදු තෙමේ නොයෙයි යලියලිත් භවයට නමු බුද්ධාය හැම දිනාටම තෙරුවන් සරණයි අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි මහා කාරුණිකයන් වහන්සේ විසින් ඉතාමත් කරුණාවෙන් යුතුව අපට දේශනා කරපු මේ සද්ධර්මය ගැන අපිට සිත පහදවා ගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේ මේ ධර්මයේ කුමක්ද කියලා ඉගෙන ගන්නටත් අපිට යම් අවස්ථාවක් දැන් ලැබිලා තියෙනවා.
යම් අදහසක් ඔබට ගන්න පුළුවන් නම් මේ බුද්ධ වචනේ ඇසුරු කරගෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ඇසුරු කරගෙන යම් අදහසක් ඔබට බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද කියලා හිතා ගන්න පුළුවන් නම් ඒකයිති ඔබේ ඥාණයට ඒකයිති වෙන්නේ ඔබේ ප්‍රඥාවට බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන තියනවා නම් ඒ කරුණ ඇසුරෙන් ඒකයිති වෙන්නේ ඔබේ ශ්‍රද්ධාවට ඒ වගේ මේ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් මුල් කරගෙන ඔබට යම් ධර්ම ප්‍රීතියක් ඒ කියන්නේ ධර්මය ඉගෙන ගන්නකොට ධර්මයේ අර්ථ නුවණින් විමසනකොට යම් ධර්ම ප්‍රීතියක් ඔබේ ජීවිතයට ඔබ අත්විඳිනවා නම් ඒකත් ඒ ප්‍රඥාවේ එක්තරා ස්වභාවයක්. හැබැයි සමහර අය ඉන්නවා ධර්මයේ ආස්වාදයෙන් නැවතිලා අනේ මේ කරුණ හොඳයි කියලා ඒ කරුණේ ආස්වාදයට පමණක් සීමා වෙලා අවබෝධයක් ලැබෙන විදිහට ජීවිතය පුහුණු කරන්නේ නැති අය. ඉතින් ඒ අයටත් යම් ප්‍රයෝජනයක් තියෙයි. නමුත් සැබෑ අර්ථය ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ මනුස්ස ජීවිතය ගෙවිලා යන්න කලින්, ඒ කියන්නේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න කලින් අපිට පුළුවන් වුණොත් බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ වචනෙන් දහම් කාරණාවෙන් අපේ ජීවිතයට යම්කිසි උපකාරයක් ගලපගන්න. අපේ ජීවිතයට යම්කිසි ප්‍රඥාවට අදාළ කරුණක් අපේ ජීවිතය තුළ පිහිටුවගන්න. ඒක තමයි අපි ලබන උතුම්ම ලාභය. ඒක තමයි ශ්‍රද්ධාලාභය තුළ ස්ථාවර වෙන්න කියලා දෙවියන් දිව්‍ය ලෝකයෙන් චුත වෙනකොට අනිත් දෙවිවරු පැමිණිලා ප්‍රකාශ කරන්නේ ශ්‍රද්ධාලාභය තුළ ස්ථාවර වෙන්න කියලා යමක් කියනවනේ. ඒ කියන්නේ ප්‍රඥාවාදී දියුණු කරගත්තොත් තමයි ශ්‍රද්ධාව තුළ ස්ථාවර වෙන්න ලැබෙන්නේ. ඉතින් ඒ ශ්‍රද්ධාව තුළ ස්ථාවර වෙන්නට අවස්ථාවක් උදා කරගන්නවා කියලා කියන්නේ අතිශයින්ම වාසනාවක්. ඒ වාසනාව අපේ ජීවිතයට ලඟුණොත් අපිට ඇති කරගන්න පුළුවන් වුණොත් අපේ සංසාර දුකින් නිදහස් වීම නම් වූ කාරණාව ඉලක්ක කරගෙන අරමුණු කරගෙන ඒ සිතිවිල්ල ඒ කල්පනාව පවතිනවා. ඒ නිසා මේ ප්‍රඥාව අපිට පුරුදු කරගන්න දියුණු කරගන්න භාග්‍යතුන් වහන්සේ මේ කරුණ අපිට දේශනා කළා. ඉතින් මේ කලහ විවාද සූත්‍රයට අදාළව අවසාන ගාථා කිහිපය තමයි අද අපිට දැන කියා ගන්නට තිබෙන්නේ. දැන් අපි කලින් වතාවේ ඉගෙන ගත්තා මේ ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකෙක් කුමනාකාරයේ කල්පනාවකින් කුමනාකාරයේ අවබෝධයකින් වැටහීමකින් යුක්තවද මේක කරන්න ඕනේ කියලා. ඊළඟට ඒ නිර්මිත බුදුරජාණන් වහන්සේ නැවත මේ විදිහට ප්‍රකාශ කරනවා යන්තං අපුච්චිම්හ අකත්තයිනෝ. යමක් අපි ඇසුවද එය ඔබ විසින් මතු කරලා එය ඔබ විසින් ප්‍රකාශ කළා පිළිතුරු ලබා දුන්නා අහපු හැම කාරණාවකටම අඤ්ඤන්තං පුච්ඡාම තදිංග බ්‍රෝහි. දැන් අසා සිටින්නේ වෙන දෙයක්. මේ කරුණුවට අදාළ දෙයක් නෙමෙයි, වෙනත් කාරණාවක් තමයි දැන් අසා සිටින්නේ. එත්තාවතග්ගන්නු වදන්ති හේතේ යක්කස්ස සුද්ධින් ඉද පණ්ඩිතාසේ. මේ ලෝකේ සමහර අය ලෝය ඇතැම් නුවණැති යයි සම්මත අය නොයිකාකාරයේ අග්‍ර වූ දේවල් ගැන කියනවා. අරූපී සමාපත්තිය, අරූපී සමාපත්තිය ශ්‍රේෂ්ඨයි කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වගේම ඉතා උතුම් පිරිසිදු දෙයක් ලෙසින් එය සලකාගෙන එයින් බැහැර පිරිසිදු වෙන සමතක් ගැන කතා කරන්නේ නැහැ. ඊටාම පාරිශුද්ධ දේ විදිහට අරූප සමපත්තිය ගැන තමයි කතා කරන්නේ. දැන් බලන්න මේ ප්‍රශ්නේ හඳ හේතු වෙන්න ඇති සමහර විට මේ දසදහසක් ලෝක ධාතු වලින් පැමිණුණ දෙව් පිරිස තමයි එතන රැස් වෙලා හිටියේ. ඒ වගේ මෙතන වැඩ සිටී රහතන් වහන්සේලා 500 නමක්. එතකොට ඒ පිරිස රහතන් වහන්සේලාට ඒ පිළිබඳ සැක නැහැ. නමුත් ඒ බ්‍රහ්මරාජයින් බ්‍රහ්ම පිරිසත් පැමිණුණා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න බෑ දකින්නට. ඊළඟට දෙවියන් පැමිණුණා. ඉතින් ඒ බ්‍රහ්ම පිරිස අතර තිබෙන්නට ඇති නොඒකාකාරී මතවාද. දැන් අපි දන්නවා එක්තරා බ්‍රහ්මරාජෙක් බක නම් වූ බ්‍රහ්මරාජයා, ඒ බ්‍රහ්මරාජයාට තිබුණා තමන් තමයි ලෝකයේ ස්ථිරව ඉන්න කෙනා, තමන් තමයි ලෝකයේ නිත්‍ය වූ ඒ වගේම ස්වාස්වත වූ
ලෝකයේ ස්ථාවර වූ පැවැත්මකින් යුතු කෙනා තමාමයි කියලා යම් කෙසේ දෘෂ්ටිගත වීමක් තිබුණා. එතකොට මේ බ්‍රහ්මයන් අතර තිබෙන්නට ඇති රූප බ්‍රහ්ම ලෝකවල අරූපී බ්‍රහ්ම ලෝකවලින් ඒ මහා වණේට රැස් වුණ බ්‍රහ්ම රාජයන් අතර යම් යම් දෘෂ්ටිමතවාද තියෙනට ඇති. ඉතින් ඒ අය නුවණැති නිසා තමයි අරූප සමපත්තිය දිනු කරන්න පුළුවන් වෙන්නේ. නුවණක් නැත්නම් අරූප සමපත්තිය දිනු කරන්න බෑ. ඒ වගේම රූප සමපත්තිය ආදී සමාධි මට්ටම් දිනු කරන්න අනිවාර්යයෙන්ම නුවණක් ඕනේ. නුවණත් එක්ක තමයි ඒක කරන්නේ. ඉතින් සමහර නුවණ තියෙන අය ඒ අරූප සමපත්තිය හොඳට පුරුදු කරනවා. හොඳට පුරුදු කරලා කල්ප ගණන් ඒ ලෝකවල වැඩ සිටීම පිණිස ඒ ලෝකවල ජීවත් වීම පිණිස ඒ අරූප සමපත්තිය බහුල වශයෙන් වඩලා ඒ තැන්වල උපදිනවා. ඒ ඉපදුනාට පස්සේ ඒගොල්ලොන්ට පේන්නේ නැහැ තමන් අතීතයේ කොයිතරම් කාලයක් ඒ බඹලව හිටියද කියලා. ඒ වගේම අනාගතයේ කොයිතරම් කාලයක් ඉන්නවද කියලාවත් දැකලා ඉවර කරන්න බෑ. එච්චරට කල්ප සිය දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් අසංඛ්‍ය ගණන් කල්ප ප්‍රමාණ ඒ ලෝකවල වාසය කරනවා. ඉතින් ඒ විදිහට වාසය කරමින් සිටින බ්‍රහ්මයන්ට අදහසක් ඇති වෙනවා, මේක තමයි නිත්‍ය දේ, මේක තමයි සාස්වත දේ, මේක තමයි උච්ඡේද. ඒ කියන්නේ කලින් හිටිය සමහරුන්ට පේනවා, කලින් මනුස්ස ලෝකෙ හිටිය පේනවා, මේ බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා, ඉපදුනාට පස්සේ ආයේ නැසී යාමක් පේන්නේ නැහැ. ඊළඟට කියන උච්ඡේද, මෙතනින් පස්සේ අහපව මොකවත් නැහැ, මේක ඉවර වෙන එකක් නෙමෙයි, එහෙම නැත්නම් මේක ස්ථිර එකක්. මේ විදිහට නොයේ දෘෂ්ටි මතවාදවලට බැඳිලා යනවා. දැන් මනුස්ස ලෝකෙ මිනිස්සුන්ටත් තියෙනවනේ වගේ දෘෂ්ටිගත වීම. මනුස්ස ලෝකය හිතනවා අනිත් අය මැරුණාට මට හිම වෙන්නේ නැහැ. ඊළඟට අනිත් අය අනතුරක් වෙලා මොන හරි ප්‍රශ්නයක් වෙලා අසනීපයක් වෙලා මැරෙනකොට කල්පනා කරන නෑ මම හොඳට බෙහෙත් බොනවා, නැත්නම් මේ විදිහට පරිස්සම් වෙනවා, මෙහෙම මෙහෙම කරනවා, ඒ නිසා මට හිම වෙන එකක් නැහැ කියලා අර දෘෂ්ටිගත වීමක් මේ ජීවිතේ නිත්‍යයි කියන හැඟීමෙන්. ඒ වගේම මේ ජීවිතේ තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියන ආත්ම දෘෂ්ටියෙන් සක්කාය දිට්ඨියෙන් මේ ජීවිතය ගැන කල්පනා කරනවා. ඒ කල්පනා කිරීම තුළ ඔහුට නිත්‍ය බවක් ස්ථිර බවක් ආත්ම බවක් ප්‍රකට වෙනවා මිසක් අනිත්‍ය බවක් අනාත්ම බවක් අස්ථිර බවක් ප්‍රකට වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ කරුණ මුල් කරගෙන නැවත නිර්මිත බුදුරජාණන් වහන්සේ විමසුවා මේ ලෝකයේ සමහර දක්ෂ වූ නුවණැත්තෝ නොඑක් ආකාරයේ දෘෂ්ටිමතවාද අරගෙන ඒ අය ප්‍රකාශ කරනවා මේ අරූප සමපත්තියේ තමයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම දේ, ඊට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් නැහැ කියලා. ඒ කාරණාව කොහොමද කියලා අහනවා, මේට වඩා ශ්‍රේෂ්ඨ වූ සමාධියක් තවත් ලෝකේ නැහැ කියලා ප්‍රකාශ කරන එක සත්‍යයක්ද, එහෙම නැත්නම් ඊට වඩා දෙයක් තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පිළිතුරු වශයෙන්, ඉත්තාවතග්ගම්පි වදන්ති හේති, සමහර අය නුවණැත්තෝ ඉතාම උතුම් පිරිසිදු දේ වශයෙන් ඒ අරූපී සමවත ගැන ප්‍රකාශ කරනවා. තේ සංපණේකේ සමයං වදන්ති, ඇතැම් මේ පිරිස අතර කෙලෙස් රහිත වූ දහමේ අපි හපන්නු යැයි සිතමින් පවසති උච්ඡේද මත. ඒ කියන්නේ සමහර අය ඒ තැනට පැමිණුණාට පස්සේ ඒ තැන ස්ථිරයි, ඒ තැන තමයි නිවන, එහෙම නැත්නම් ඒ අරූප සමපත්තිය තමයි ශ්‍රේෂ්ඨම දේ, ඒ තමන් හිතාගෙන ඉන්න කාරණාව තමයි සත්‍ය කියලා ඒක ඒ තුල දක්ෂතාවය තමන්ගේ දක්ෂතාවය ප්‍රකාශ කරනවා. ඊළඟට අනිත් අයව හෙලා දකිනවා, තමන් උසස් කොට සලකනවා, තමන්ගේ උසස් භාවයම ලෝකේ මතු කරලා පින්වන්න හදනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒක උච්ඡේද මතයක්, ඒක දැඩිව ග්‍රහණය කරගත්තු ලෝකයේ ස්ථිරයයි පැවැත්මක් පිළිබඳව නැත්තම් ලෝකේ මෙතනින් විනාශ වී යනවා, මෙතනින් එහාට කිසිවක් නැහැ කියන සංකල්පය පිළිබඳව මේ ආකාර නොයේ දෘෂ්ටිගත වීම තුළ තියෙන දැඩි මතයකට හසු වීමක්. ඒ මතයකට හසු වී ගියාට පස්සේ ඔහුට නැවත සත්‍යයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ සත්‍ය ඍජුවම සත්‍යයෙන් බැහැර වෙනවා. ඒ සත්‍යයෙන් බැහැර වුණාට පස්සේ සත්‍ය දකින්න ප්‍රඥාව දියුණු කරගන්න අදාළ කරුණක් අහන්න ලැබුණත් ඒ අදාළ කාරණාව පවා තමන්ගේ පැත්තට වාසි විදිහට හරව ගන්නවා මිසක් ඒකෙන් ධර්මයක් දකින්නට කල්පනා කරන්නේ නැහැ. ඉතින් ඒක හරියට මේ වගේ. දැන් ඔබ අහලා තිය උරුවෙල කස්සප දමණය කරද්දී බුදුරජාණන් වහන්සේ ඍදි ප්‍රාතිහාරය 3500ක් දක්වනවා. ඒ ඍදි ප්‍රාතිහාරය 3500ක් දක්වද්දිත් උරුවෙල කස්සප
පරිබ්‍රාජකයාට එහෙම නැත්නම් ඒ ජටිලයාට හිතෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් පහදින්න. ඒ උරුවෙල කස්සප පහදින්නේ තමන් ගැනමයි. ඔය ශ්‍රමණ ගෞතමයන් නොහොම කළාට ඉරිදිමත් තමයි. හැබැයි මන් තරම් ඉරිදිමත් නැහැ කිය කිය ඒ විදිහට ඒ මන්තර මං වගේ රහත් කෙනෙක් නෙමෙයි කියලා ඒ ඉරිදිමත් බව ගැන කල්පනා කරනවා මිසක් අරහත්ත්වය ගැන කල්පනා කරනවා මිසක් ඒ නිදහස් වෙන්න කල්පනා කරන්නේ නැහැ. ඒ තමන්ගත දෘෂ්ටි අතහැරගන්න කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා අවසානයේදී භාග්‍යතුන් වහන්සේට සිද්ධ වුණා ඒ උරුවෙල කස්සප සංවේගයට පත් කරන්න. ඒ වගේම දිව්‍ය ලෝකයේ හිටපු ඒ සක්දෙවිඳු පවා තමන්ගේ ඒ යම් මතවාදයක් තුල හිර වෙලා හිටියා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ උපකාරය නිසා ඒ නිදහස් වුණා. ඒ වගේම නොඑක් බ්‍රහ්මපිරිස් බුදුරජාණන් වහන්සේතුළු රහතන් වහන්සේලා ඒ බඹලොවට වැඩියට පස්සේ තමයි තමන් දරාගෙන හිටපු දෘෂ්ටි අතහැරියේ. ඉතින් මේ වගේ දෘෂ්ටි මතවාද දරාගෙන ඊළඟට සච්චක වගේ අයව බහලා තිනවා. ඊළඟට ජම්බු කාජීවක, ඊළඟට ජම්බු කාදක පරිබ්‍රාජකයා, ඊළඟට මේ වගේ නොඑක් පිරිස් අඩකාසි තිරණිය වගේ අය පවා මේ දෘෂ්ටි මතවාද දරාගෙන වාසය කරපු පිරිස්. ඉතින් ඒ අය යම්තාක් ඒ සංසාර දුකින් නිදහස් වුණාද භාග්‍යතුන් වහන්සේගේ ධර්මය සිහි කිරීමෙන්මයි ඒ දේ කළේ. ඒ වගේම සංසාර දුකින් නිදහස් වෙන මාර්ගයට පැමිණුනේ තමන්ගත් දෘෂ්ටි මතවාදය අතහැරීමෙන්. වින ක්‍රමයකින් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒතේච ඥාත්වා උපනිස්සිතානි. ඕ කරන ඔය කාරණාව දැනගන්න කියනවා. ඒ කාරණාව දැනගෙන ඒක ඒ පිළිබඳව යම් ඇසුරු කිරීමක් උපනිසිත කියලා කියන්නේ ඊට අනුව කටයුතු කිරීමක්. ඒක අතහරින්න කියනවා. ඥාත්වා මොනි නිස්සයෝ සෝ විමංසි. ඒ කරුණ දැනගෙන නුවණ තියෙන මුනිවරයා ඒක ඇසුරු නොකර විමසීම කේදෙනවා, විමර්ශනය කේදෙනවා. කුමක් ගැනද විමසීම යෙදෙන්නේ? නිස්සයේ. නිස්සය කියලා කියන්නේ ඇසුරු කිරීමේ. ඇසුරු කරනවා කියලා කිව්වහම අපිට තේරෙන්නේ කෙනෙක් ඇසුරු කිරීම, ඊළඟ කෙනෙක් සම කතාබස් කිරීම, හිතවත්ව සිටීමනේ. මෙතන කියන්නේ ඒ අර්ථයෙන් නෙමෙයි. ඇසුරු කිරීම කියලා කියන්නේ ඒ සමග වාසය කිරීම. ඒ කියන්නේ කෙනෙක් සමග ඇසුරු කිරීමටත් නිස්සය කියලා කියනවා. නමුත් මෙතන අදහස් කරන්නේ දෘෂ්ටි මතවාද සමග, ඒ වගේම තමන්ගත්තු මතය සමග, තමන්ගේ අදහස සමග, තමන්ගත්තු කල්පනාව මත, කල්පනාව සමග වාසය කරන්නේ නැතුව ලෝකයේ සත්‍ය දැකීම පිණිස විමර්ශනය කියදෙනවා. නුවණින් කල්පනා කරනවා, විමසනවා සත්‍ය මොකද්ද, ඇසුරු කිරීමේ තියෙන ආදීනව. ඇසුරු කිරීමේ ආදීනව තමයි දැන් අපි පිරිස් වශයෙන් ඇසුරු කරන්න ගියාම නොයේ කාදීනවටපත් වෙනවා. ඒ කියන දේවල් කරන්න ඕනේ, ඊළඟට ඒ අයගේ ප්‍රශ්නවල දිදිරිපත් වෙන්න ඕනේ, ඒ අයගේ හිතවත්කම් නැති වෙයි කියලා බයයි, ඊළඟට ඒ වගේ නොයේ ප්‍රශ්න හටගන්නවා. නමුත් ඒ ප්‍රශ්නයේ මරණින් මත්ය අවසන් වෙනවා. නමුත් දෘෂ්ටි මතවාදයකට බැඳී ගිය දේ අතහැර ගන්න බැරි වුණොත් කෙනෙකුට ඒක සංසාර ගමනටම බලපානවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මුනිවරයා ඒ ඇසුරු කිරීමේ තියෙන ආදීනව දැනගෙන ඒ ඇසුරු නොකිරීම පිණිස කටයුතු කරනවා, විමර්ශනය කේදෙනවා. ඥාත්වා විමුක්තෝ න විවාදමේති. විමුක්තිය පිළිබඳව දැනගන්නවා. ඒ කියන්නේ මතවාදවල නිදහස් වීම නිසා ඇතිවෙන සංසිඳීම. ඒ සංසිඳීම පිළිබඳව දැනගෙන න විවාදමේති. වාදයකට පැමිණෙන්නේ නැහැ. වාද කිරීමකට එළඹෙන්නේ නැහැ. කිසිම මතයකට එළඹෙන්නේ නැහැ. දෘෂ්ටි මතවාදයකට එළඹෙන්නේ නැහැ. ඒ සඳහා භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා භව භව ආයන සමේති දිහිරෝ. භවයෙන් භවයට සැරිසරා යාමක්, ආයයිමත් සැරිසරා යාමක් ඒ මුනිවරයාට දිහිර කියලා කියන්නේ ප්‍රඥාවන්තයාට උපදින්නේ නැහැ. ප්‍රඥාව තියෙන කෙනා තමන්ගේ ජීවිතය ඒ විදිහට ධර්මයෙන් සකස් කරගෙන, ධර්මානුකූල වූ සකස් කර ගැනීමකින් සම්පූර්ණ වාද විවාදයෙන්, ඒ වගේම කෙලෙස් සහිත බවෙන්, ඒ වගේම ඇසුරු කිරීමෙන්, ඊළඟට මතවාදයන්ට පැමිණීමෙන්, දෘෂ්ටි මතවාදවලට බැඳී යාමෙන් මේ සියල්ලගින්ම නුවණ තියෙන කෙනා නිදහස් වෙනවා. නුවණ තියෙන කෙනා භව භව භවයන සමේති. ඒ භව, ඒ කියන්නේ භවයෙන් භවයට සැරිසරා යාම සංසිඳවල දානවා. භවයෙන් භවයට සැරිසරා යන්නේ මේ පුද්ගලයා, මේ සත්වයා කාම දෘෂ්ටිය නිසා, කාම සංකල්පය, ඒ කියන්නේ කාමය පිළිබඳව තියෙන අපේක්ෂාව. ඒකට කියනවා
කාමච්ඡන්ද එහෙම නැත්නම් කාම භවයට තියෙන බන්ධනය ඊළඟට රූප භවයට තියෙන බන්ධනය ඊළඟට අරූප භවයට තියෙන බන්ධනය එතකොට මේ දේවල් වලින් තමයි පුද්ගලයාව නැවත නැවත උපත්ය කරා ගෙනියන්නේ ඒ උපත්ය කරා ගෙනියන ස්වභාවය මුළුමනින්ම දීර වීර වූ මුනිවරයා ප්‍රහාණය කළ දානවා ප්‍රහාණය කරන්නේ තමන්ගේ ප්‍රඥාවෙන් ඒ ප්‍රඥාවෙන් දුරු කරලා දැම්මට පස්සේ ඒ ශ්‍රාවකයාට විමුක්තිය නම් වූ දේ ස්පර්ශ කරන්න පුළුවන්කම ලැබෙනවා ඒ නිසා මේ විදිහට අපගේ මහා කරුණිකයන් වහන්සේ මේ දේශනාවලින් නොයෙක් අයුරින් පෙන්වලා දුන්නා මේ සත්වයාගේ ජීවිත අභ්‍යන්තර ස්වභාවය අපි කලින් වතාවකත් ඔබට සිහිපත් කළා ඒ ජීවිතය ගැන අපට නොපෙනෙන ඒ වගේම අපට නොතේරෙන අපට නොවැටහෙන අතිශය ගැඹිර වූ සියුම් වූ ධර්මයක් භාගතුන් වහන්සේ වදාළේ ඒ නිසා අපිට මේ ධර්මයේ ගලපා ගන්නවා කියලා කියන්නේ අපේ ජීවිතේට අපි මේ ධර්මයේ අර්ථ සිහි කරලා ඒ විදිහට අපේ ජීවිතේ පුහුණු කරගන්නවා ඒකට කියනවා ධම්මානුධම්ම පටිපදාව ධම්මානුධම්ම පටිපදාවට යොමු වෙන්න නම් යෝනිසෝ මනසිකාරයට පැමිණෙන්න ඕනේ මේ ධම්මානුධම්ම පටිපදාව කියලා කියන්නේ පුද්ගලයාව සත්වයාව ඒ බන්ධනෙන් නිදහස් කරලා විමුක්තිය කරා ගෙනින කරුණ ඒ විදිහට භාගතුන් වහන්සේ දේශනා කරන අභ්‍යන්තරික වශයෙන් උපදවා ගන්න යෝනිසෝ මනසිකාරයත් ඒ වගේම අභ්‍යන්තරික වූ ධම්මානුධම්ම පටිපදාවත් කියන දේ ඒ වගේම බාහිරින් ඇහෙන පරතෝ ഘോഷය පරතෝ ഘോഷ කියලා කියන්නේ බාහිර වචනය අහඬ ලැබීම දැන් මේ බුද්ධ වචන ඉගෙන ගැනීම කියලා කියන්නේ අපි ලබන පරතෝ ഘോഷය ඒ පරතෝ ഘോഷය වැරදුනොත් පරතෝ ഘോഷය නිවැරදි නැත්නම් ඒ දෝෂ සහිත නම් ඒ ධර්මයෙන් කෙනෙක් නිවන කරා සංසිඳීම කරා ගෙනියන්නේ දැන් අපි බලන්න දැන් ඔබට මේ කියලා දුන දහම් කරුණවල කෙනෙක් සසරට බැඳලා තියෙන කරුණක් කොහෙකවත් අපිට හම්බෙන්නේ නැහෙනේ සංසාර ගමනට රුකුල් දෙන එහෙම නැත්නම් උපකාර කරන ධර්මයක් භාගතුන් වහන්සේ කොතනකවත් දේශනා කරලා නැහෙනේ මේ ධර්මයේ තුල මුළුමනින්ම සඳහන් වෙන්නේ සංසාර දුකින් නිදහස් කරන ධර්මයක් ඒ වගේම සසරෙන් එතර කරන ධර්මයක් ඒ නිසා මේ ධර්මයට භාගතුන් වහන්සේ වදාලා විමුක්තිය පිණිස පවතින දෙය එනම් ශ්‍රී සද්ධර්මය. ඒ ශ්‍රී සද්ධර්මය මුලත් පාරිසුද්ධයි. මේ ශ්‍රී සද්ධර්මයේ මැදත් පාරිසුද්ධයි. ඒ ශ්‍රී සද්ධර්මයේ අවසානයත් පාරිසුද්ධයි. ඒ වගේම මුළුමනින්ම නිවන් මඟ ගැන ප්‍රකාශ කරලා සසර දුකින් අත මිදෙන මාර්ගය ගැන පෙන්ලා දෙන ඒ පරිසුද්ධ වූ පරිපූර්ණ වර්ථ සහිත ඒ වගේම පැහැදිලි ප්‍රකාශන ක්‍රමයකින් යුක්ත ඒ ධර්මය අවබෝධ කරගන්නට අපිට අවස්ථාව ලැබුණොත් මේ ලෝකයේ සිටින වාසනාවන්තම පිරිස බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ පින්තුන්ට මේ උතුම් බුද්ධ වචනේ උපකාරයෙන් මේ ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් පිහිට පිළිසරණ සලසා ගන්නට ඒ වගේම අපි මේ කලහව විවාද සූත්‍රයේ මේ ගාථා කීපෙන් අවසන් වෙනවා. මේ දේශනාව ශ්‍රවණය කරාට පස්සේ බොහෝ දේව පිරිස් බොහෝ බ්‍රහ්ම පිරිස් ඒ තමන් තුළ තිබිච්ච මතවාදයන් අතහැරලා දෘෂ්ටි අතහැරලා ඒ වගේම රණ්ඩු සරුවල් කිරීම මේවා හටගන්න විදිහ මේ සියල්ල අවබෝධ කරගෙන මාර්ගඵල ලැබුවා. මේ මාර්ගඵලලාභී දෙවරු අදටත් ඒ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඇති. ඒ නිසා අපි හැම දිනාටමත් මේ විමුක්ති පිණිස නිවන පිණිස මේ උතුම් බුද්ධ වචනේ උපකාර වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ සදහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් නවයම් දීනේ සහ නැටලි දීනේ විසින් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ ධාර්මික රැකවරණේ ආශිර්වාදේ හැම දිනාටම සැලසෙත්වා සියලු දෙවියෝ දුතුම් ධර්ම අවබෝධයෙන් සැනසෙත්වා ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට රැස් කරගත් සියලු පින් අනුමෝදන් වෙත්වා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා උතුම් ධර්මාවබෝධයේ පිණිස රැස්කල සියලු පින් උපකාර වේවා. මීට වසර 6කට කලින් මේ පරිලෝකීය කුමාර ගුණවර්ධන මහතාට ඒ වගේම ඒ දෙමව්පියන්ට වසර 3කට කලින් මිය ගිය ටිකිරිමණිකා මහත්මියතුළු මේ පරිලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් විත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදෙත්වා. සුජීවතු සිටින දූදරු මුණුපුරු මිනිපිරියාදී හැම දිනාටමත් ඒ වගේම මේ පවුලේ සියලු දෙනාටත්
ඒ වගේ මහමෙවුනා වාසී සීළු මහා සංඝරත්නයටත් අනුගාරිකාමයන්යන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දූ දරුවන්ටත් ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීළු පින්වතුන්ට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන සීළු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා උතුම් ධර්ම අවබෝධයේ පිණස මේ පින් උපකාර වේවා හැම දිනාටම තිරුවන් සරණයි නමෝ බුද්ධාය මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න